මේ ටීම් එක යූස් කරලා දැන් ලෝකේ ගුඟක් රටවල කැට්ස්ට ආස කරන අය වෙනුවෙන් කැට්ස් කැෆේ හදලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඔයාලා ආසම කෝෆි එකක් රස විඳින ගමන් එක එක ජාතියේ කැට්ස්ලත් එක්ක ඔයාලගේ ෆ්‍රී ටයිම් එක එන්ජොයි කරන එක. ඇත්තටම ඉතින් මෙතන වෙන්නේ හුරතල් සතුන් රෙන්ට් කරන එක තමයි. ලෝකෙ පළවෙනි කැට් කැෆේ එක තමයි කැට් ෆ්ලවර් ගාර්ඩන් කියන්නේ. ඒක විවෘත කරලා තියෙන්නේ 1998 අවුරුද්දේ තායිවාන් වල. කාලයත් එක්කම මේ කැට් කැෆේ හොඳ ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් වෙලා තියෙනවා. අද වෙද්දි මොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම ආකර්ෂණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කන්සෙප්ට් එක භාවිත කරලා 2004 අවුරුද්දේ ජපානයේ ඕසකා වල නෙකොනෝ ජිකන්, ඒ කියන්නේ කැට්ස් ටයිම් කියලා කැට් කැෆේ එකක් ඕපන් කරලා තියෙනවා. ජනගහනය අධික නිසා ජපානයේ හුඟ දෙනා ජීවත් වෙන්නේ අපාර්ට්මන්ට්ස් වල. සමහර අපාර්ට්මන්ට්ස් වල පෙට්ස්ලා හදන්න තහනම්. ඉතින් ඒ නිසා මෙයාලා මේ කැට් කැෆේ වලට ගිහින් කැට්ස්ලත් එක්ක කාලය ගත කරනවා. ටෝකියෝ වල පළවෙනි කැට් කැෆේ එක 2005 තමයි ඕපන් කරලා තියෙන්නේ. ඒකේ නම නිකෝනෝ මිසේ. ඒ තේරුම කැට්ස් ස්ටෝ කියන එක. මේත් එක්කම ප්‍රසිද්ධ වුණ මේ කන්සෙප්ට් එක නිසා 2010 වර්ෂයේ වෙද්දී කැට් කැෆේ 71ක් ජපානයේ දොර විවෘත වෙලා තියෙනවා. ටෝකියෝ වල 2015 වෙද්දී කැට් කැෆේ 58ක්ම විවෘත වෙලා තියෙනවා. ආතතියෙන් තනියෙන් ජීවත් වෙන නාගරික ජපන් ජාතිකයන්ට රිලැක්ස් වෙන්න හොඳ අවස්ථාවක් තමයි මේ කැට් කැෆේ වලින් ලැබුණේ. ඒත් එක්කම කියන්න ඕනේ කැට් කැෆේ විතරක් නෙමෙයි. දැන් ජපානයේ රැබිට් කැෆේ, අවුල් කැෆේ වගේවත් තියෙනවා. දවසක අපි ඒවා බලන්නත් ඔයාලා එක්කන් යන්නම්කෝ. කැට් කැෆේ ගත්තම එක එක විදිහට කැටගරි කරපු ඒවා තියෙනවා. බ්ලැක් කැට්ස්, ෆැට් කැට්ස්, රෙයා බ්‍රීඩ් කැට්ස් වගේ ඒවා. මේක ඉතින් නිකම්ම කරන්න බෑ. නැෂනල් ඇනිමල් ට්‍රීට්මන්ට් ඇන්ඩ් ප්‍රොටෙක්ෂන් ලෝ එක යටතේ විශේෂ අවසරයක් ලබා ගන්න ඕනේ. කැට් කැෆේ වල රූල්ස් තියෙනවා, අපි අනිවාර්යෙන් පිළිපදින්න ඕන. ජපන් ජාතිකයෝ ගත්තම ඉතින් ඩිසිප්ලීන් තියෙන අයනේ. මේක නිසා ඒවා අකුරටම කරනවා.
අපි අත් හොදලා පිරිසිදු වෙන්න ඕනේ කැට්ස්ල වල්ලන්න කලින්. ඒ වගේම නිදාගෙන ඉන්න ඇයට ඩිස්ටර්බ් කරන්න බෑ. එයාලා පරිද්දලා කේන්ති ගසන්නත් බෑ. මං හොයලා බැලුවම දැක්ක ලංකාවෙත් එක තැනක බ්ලැක් කැට් කෙනෙක් ඉන්න කැෆේ එකක් ගැන. ඔයාලත් ඉස්සර හොයලා බලන්නකෝ. ඉතින් අපි කවුරුත් සත්තුන්ට ආදරේ. වයිල්ඩ් ඇනිමල්ස්, කැප්ටිව් ඇනිමල්ස් කියලා ભેදයක් නැතුවම. මියාගේ නම සකුරා. එයා ෆීමේල් කැට් කෙනෙක්. බ්‍රිටිෂ් ෂෝට් හෙයා කියන බ්‍රීඩ් එකට තමයි එයා අයිති වෙන්නේ. මෙයා ඉපදිලා තියෙන්නේ 2016 දෙවෙනි මාසේ 26 වෙනිදා. එයා තමයි එතන හිටපු දඟම එක්කෙනා. කැට්ස්ලට කැමති අය නම් අද මං ගෙනාපු වීඩියෝ එකට ගොඩක් කැමති ඇති. ඉතින් ජපානයේ ඉන්න හරි ජපානයට සංචාරය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙකුට හරි ජපානයට ආවම යන්න ආසාවක් තියෙනවා නම් මේ වගේ තැනකට මම මේ ගිය නියංකොතෝ කියන කැට් කැෆේ එක තියෙන්නේ ටෝකියෝ වල තකදනුබබා කියන ස්ටේෂන් එක ළඟ. සත්තු කියන්නේ අපි වගේම ජීවියක්. ඉතින් මේ පරිසරයේ අපි හැමෝම එකට බෙදාගෙන ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. ඊගෙනත් කියන ගමන් අදට සමු ගන්න. අලුත් වෙනක අලුත් වීඩියෝවකින් ආයිත් හම්බ වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය හිමවරි 2020 මගේ YouTube channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ වලට ලයික් ෂෙයා කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න.